අපේ අවාසනාවට මෙම රටට නව ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒක අවාසනාවන්තකාරී තත්වයක්. ඉතින් මෙම නව ප්‍රභේදය අර අපේ කලින් තිබුච්ච ඒවට වඩා වෙනස් විදියට ක්‍රියා කරනවා කියලා අපිට පෙනීගෙන යනවා. ඒක ඉත අර කලින් තිබිච්ච කියන්නේ පළවෙනි රැල්ල දෙවෙනි රැල්ලට වඩා අපේ දැන් මේ තියෙන ප්‍රභේදේ මොකක්ද කියලා හරියටම අපි ඉදිරි දවස් කිහිප ඇතුළත කියනවා. ඒත් මේ නව ප්‍රභේදය නිසා පැතිරීගෙන යාම ඉතාමත්ම දරුණු විදියට සිදු වෙනවා. වෙන්දට එක්කෙනෙක් දෙන්නෙකුට විතරක් රෝගේ බෝ කරනවා නම් මේ අවස්ථාවේ එක්කෙනෙක්ගෙන් 5-6 දෙනෙකුට මෙම වෛරසය බෝ වෙනවා. ඒකයි තමන් ආරක්ෂා විය යුත්තේ. ඒකම අපි දන්නවා දැන් ලංකාවේ කොරෝනා වලට බය නැහැ. ඒක සාධාරණයි. මොකද ඒකට හේතුව අපි දන්නවා මෙතෙක් කල හැදුනහම 97%කට විතර 90%කට විතර රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. එතකොට කොවිඩ් ආසාදිතයෙක් වෙලා තමන් රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැත්නම් ඒකට ඇත්තටම බයිබිය වීමට හේතුවක් නැහැ. ඒකට මේ අවස්ථාවේ අපිට දකින්න ලැබෙනවා ඊට වඩා පොඩ්ඩක් සුළු වශයෙන් වෙනස් රෝග ලක්ෂණ තරුණ අයටත් ටිකක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අයගේ ප්‍රතිශතය ටිකක් වැඩි වෙනවා. දැන් ඉන්දියාවේ සහ අපේ ජාන රටවල වෙනස් දැන් ඉන්දියාවෙත් අපි දන්නවා තරුණ අයට ඉතාමත් ගොඩක් ආසාදිතයන් බවට පත් වෙනවා සහ තරුණ අයගේ මේ යන සංඛ්‍යාව ඉන්දියාවේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ නව ප්‍රභේදයත් එක්ක මේ වගේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේක බෝ වෙන්නේ කොහොමද කියන එක. දැන් ඒක හැමෝම දන්නවා සමාජ දුරස්ථතාවය සහ මාස්තා ගිනීමේ වැදගත්කම. ඒ අර ඩ්‍රොප්ලට් වලින් ට්‍රාන්ස්මිට්, ඒ කියන්නේ අපි හිතමු අර බිනිටි වලින් ට්‍රාන්ස්මිට් වෙන හින්දා. ඒ වට ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා වාතයෙන් බෝ වෙනවා කියලා. එතකොට මේ වාතයෙන් බෝ වෙනවා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න මම කැමතියි. ඒ කියන්නේ දැන් මම මාස්ක් එකක් ගලවලා මම ආසාදිතයෙක් නම් මේ අවස්ථාවේ මම කතා කරොත් එහෙම මේ වාතයේ මේ වෛරසයේ පැයකමාරක් විතර තියෙන්න පුළුවන්. එතකොට මම විනාඩි 10 මෙතන තෙලියට ගිහිල්ලා ඒ අතරතුර තව මාව කවදාකවත් හම්බෙච්ච නැති පුද්ගලයෙක් මෙතන ඇවිල්ලා මාස්ක් එක ගලවලා ටිකක් වෙලා හිටියොත් එහෙම ඒ වෛරස් ටික ඒ පුද්ගලයාගේ ආශ්වාස කරනවා. ඉතින් එතකොට ඒ පුද්ගලයා මාව හම්බුන් නැති වුණාට කවදාවත් මගෙන් එම වාතයට එම වෛරසය ගිහිල්ලා එම පුද්ගලයා මෙතන ඇවිල්ලා එම වෛරසය ආශ්වාස කරන හින්දා එම පුද්ගලයාට එම වෛරසය හැදෙන්න පුළුවන්. ඉතින් ඒකින්දා තමයි මාස්ක් දැමීම ඉතාමත්ම වැදගත්. ඒක අර අනිත් හැම දෙයකටම වඩා වැදගත් දෙයක් මාස්ක් එක දැමීම විතරක් නෙවෙයි මාස්ක් එක හරියට දැමීම. දැන් අපි හොඳට දකිනවා පාරේ යනකොට මාස්ක් එක දානවා ඇතුළට ආපු ගමන් මාස්ක් එක ගලවනවා. ඉතින් ඇත්තටම හරි අමාරුයි මාස්ක් එකක් දාලා කතා කරන එක. විශේෂයෙන්ම යාළුවොත් එක්ක කතා කරනකොට දිගටම මාස්ක් එකක් දාගෙන කතා කරනකොට ටිකක් හතිය දැනෙනවා. මහන්සි හරියට හැංගීම් පේන්න යාළුවාගේ. ඒ වගේ ප්‍රශ්න හින්දා ගොඩක් අය ඇතුළට ආවම මාස්ක් එක ගලවනවා. ඉතින් ඒක ඇතුළේදී තමයි වැඩිපුරම මාස්ක් එක දැමීම වැදගත්. යාළුවොත් එක්ක කතා කරනකොට ඉතාමත් වැදගත් මේ මාස්ක් එක දැමීම තමන්ව සහ තමන්ගේ යාළුවන්ව සහ වැඩ කරන වැඩපළවල් වල අය ආරක්ෂා කිරීම සඳහා. එතකොට මේක අර එයාබෝන් ට්‍රාන්ස්මිෂන්, ඒ කියන්නේ වාතයෙන් බෝ වෙන හින්දා වෙනදාටත් වඩා මාස්ක් එක දැමීම, මාස්ක් එක නිවැරදිව දැමීම සහ ඒ කියන්නේ තමන්ට ඇත්තටම අවශ්‍ය නැති තනකට, ඒ කියන්නේ කට්ටිය ගොඩක් එක්රාශී වෙන තැන් වලින් තමයි වැඩිපුර බෝ වෙන්නේ. මොකද එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නකොට ඒ වෛරස් ප්‍රමාණය වාතයේ තියෙන සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතර වෛරස් සාන්ද්‍රණය වැඩි වෙනකොට තමන් රෝගියෙක් වීමේ හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒ පුරුදු තමයි වැදගත්. අර මං කිව්වා වගේ අවාසනාවකට අපිට අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඒකට මුහුණ දෙන්න නම් හැමෝම ඒකට මේ සාමූහිකව කටයුතු කරන වැදගත්. ස්තුතියි.